අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රි ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඊටම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල විපක්ෂී සර්වපාක්ෂික හමුවක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ සූදානමින් අවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න ඒකට මට උදව් කරන්න ශ්‍රී ලංකාවට ඩෙල්ටාවෙන් ගැලවිය නොහැකි බව රාජ්‍ය ඇමති චන්න කියයි එකම විසඳුම එන්නත්කරණයයි ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකුට මෙතෙක් ඩෙල්ටා වැළඳී නැහැ කොවිඩ් සුව වූ දරුවන්ට තවත් අලුත් රෝගයක් කොතලාවල පනතට කරන දේ ගැන ජනපති කියයි බාල රිදී භාණ්ඩ ගෙන්වීම නිසා අපේ රිදී කර්මාන්තය තර්ජනයක රාත්‍රි ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවේ ආරම්භක සමුළුව අද කොළඹදී පැවැත්ුණා එය සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විසින් විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ලද සර්වපාක්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය නව නිදහස් පෙරමුණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද්‍රවිඩ ජාතික සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු තවත් සුළු පක්ෂ රැසක නියෝජිතින් සහ නායකින් එක්ව සිටියා කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ප්‍රබල හඬක් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතින් මෙම විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවට අද සහභාගී වී සිටියේ නැහැ සත්‍ය වශයෙන්ම අද වන විට ජනතා අපගේ අපේක්ෂා පිළිබඳ සැබෑ ජනතා නියෝජනකින් යුත් සම්මුතිවාදී පාලනයක අඩංගු මූලික ගුණාංග සියල්ලම විනාශ වෙලා තියෙනවා අපි විශ්වාස කරන්නේ මේ රට යම් කිසි විදිහක හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් රැක ගන්න ඕන නම් 20 වෙනි සංශෝධන කියන්න බෑ 20 වෙනි සංශෝධනෙ තිබෙන තාක් තමුන්නාන්සේලාගේ අයිතින් තමුන්නාන්සේලාට පස්සේ ඉපදෙන දරුවන්ගේ මොනුපුරු මිනිපුරන්ගේ අයිතින් ඒ 20 වෙනි සංශෝධනෙන් පැහැර ගන්නවා යැයිතින් නැති වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට අත්‍යවශ්‍ය අංග ලක්ෂයක් වන සිවිල් පරිපාලනය බිඳවට්ටමින් අද මිලිටරි ඒකාධිපාලනයකට රට හෙමින් හෙමින් යොමු වෙලා තියෙනවා ආර්ථික වර්ධනය මේ රටේ බලවතුන්ට පෝෂතුන්ට පමණක් සීමා වෙන අසමතුලිත භාවයක් නිර්මාණය වෙන තත්වයක් තුල අද භයංකාර මූල්‍ය අර්බුදයකට ආර්ථික අර්බුදයකට අපේ රට පාත්‍ර වෙලා තිබෙනවා විදේශ විනිම සංචිත අද පහළ වැටිලා තිබෙනවා හැම අතකින් මාර්ථිකේ කඩා වැටෙන මොහොතක තමන්ට ඍෂිසේ රටේ පුදු ජන සම්පත රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් කුණු කොල්ලට පාවා දෙන කුණු කොල්ලට විකුණා දමන දේශප්‍රේමීයයි කියන කොට්ටාසයක් අද කටයුතු කරමින් සිටින එසලෙන්දිවා වැඩිසටහන පමණක් නොවේ කෙරවල පිටිය පමණක් නොවේ මේ රටේ ආර්ථික මරණස්ථාන තුට්ටු දෙකට පාවා දීලා භූ දේශපාලනේ කෙලිබිම කැටියට ශ්‍රී ලංකාව පත් කරලා ලෝක බලවතුන්ගේ විවිධ න්‍යායාත්මක සීතල යුද්ධ ක්‍රියාත්මක කරන මේ ආකාරයෙන් අපේ රටේ ඒකීය භාවයේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ දේශපාලන නිදහස කීතු කීතු වලට ඉරා දමලා විනාශ කරන යුගයකයි අපි සිටින්නේ රටේ මේ තියෙන ආණ්ඩුවට යම් කිසි බලපෑමක් කරනවා නම් අපි සියලු දෙනාම එක පොදු වේදිකාවකට එන්න අවශ්‍යයි. අපිත් එක්සත් ජාතික පක්ෂය හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නටත් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නටත් අපි කැපවි සිටින බව මේ අවස්ථාවේදී කියන්නටත් අවශ්‍යයි. ඒ වගේම මේ රටේ තියෙන ප්‍රශ්නවලට යම් කිසි සාධාරණ විසඳුම් ටිකක් මාලාවක් ඉදිරිපත් කරන්නට මේ පොදු වේදිකාව අවශ්‍ය වෙයි කියන මේ අවස්ථාවේදී කියන්නටත් ඕනේ. මේ රටේ මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට නම් අපි ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගේන්නට වෙනවා මේ රටට. 2015 දූෂණය මර්ධනය පිළිබඳව කතා කරලා අපිත් විශ්වාස කරලා ගිහිල්ලා අවසානයේ අපි සියලු දෙනාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරා ඒ ක්‍රියාමාර්ග ඉටු වුණේ නැහැ පළවෙනි හා වැදගත් කාරණේ නම් අපි කරන කතා බහට වඩා විශ්වාසනීයත්වයක් ජනතාව තුළ ඇති කර ගැනීමයි මොකද ජනතාවට 2015 තාම මතකයි තමිල් නැෂනල් ප්‍රොබ්ලම් මොකද විසඳුමේකට 13 වෙනි සංශෝධනයේද 13 ප්ලස්ද ෆෙඩරල් වාදයේද මොකද්ද තේව කියන්න බැරි වුණත් ඒක මතබෙද තියෙනවා නමුත් උනත් අඩුම ගානේ ඒ ප්‍රශ්න තියෙන බව හරිද අපි We will stand for democracy. We will stand against oppression. But we have been found fault by our own constituency that whilst we stand with the opposition in all of those times, that the opposition, when it comes to office, cheats us. That we are repeatedly cheated. Is that unless there is a clear articulation of the position of the National Movement for Social Justice with regard to the Tamil national question of this country, we will not travel with you hereafter. That has to be told openly and told to the Sinhala people. We had a protest in February this year.
J.R. Jayawardena's Padayatra did not have 10,000 people. We had 10,000 people on the fifth day in Jaffna. And the biggest problem that has besotted this country is the Tamil national question, nothing else. රටතුල පවතින කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. ඩෙල්ටා වෛරසයෙන් අපටද ගැළවීමක් නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඩෙල්ටාවෙන් බේරීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා. එමෙන්ම මෙරට කිසිදු දරුවෙකුට ඩෙල්ටා වෛරසය ආසාදනය වී නොමැති බවද සෞඛ්‍යංශ පවසනවා. මේ අතර වෛරස් පිළිබඳව කීර්තිමත් විශේෂඥයෙකු වන මහාචාර්ය තිස විතාරණ මහතා පවසන්නේ තමාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවයි. ඩෙල්ටා වෛරසයේ මර්ධනය කිරීම සඳහා එන්නත්කරණය අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා පවසනවා. මුළු ලෝව පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වමින් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට ඉතරක් එකකින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබී කියලා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉදිරියේදී ඩෙල්ටා ප්‍රභේදය අපේ රට තුල සුලභ වශයෙන් පැතිරියයි කියලා. හැබැයි අප එන්නද ලබාගෙන තිබුණොත් එහෙම අප මේ දැනට ලබා දෙන සයිනෝෆාම්, ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා සහ ෆයිසර් කියන එන්නත් සියල්ලෙම ඒ වගේම ස්පුට්නික් එන්නත් ඩෙල්ටා ප්‍රභේදය සඳහා විශේෂ ආවරණයක් තියෙනවා කියන කාරණය තමයි විද්‍යාඥයන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි රෝගයේ යම් විදිහකට වැළඳුණත් ඔබට අසාධ්‍ය වීමට තියෙන හැකියාව අවම වෙනවා. ඒ වගේම රෝහල් ගත වෙන්න තියෙන අවශ්‍යතාව නැති වෙනවා. මිය යන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. ඒක නිසා එන්නත් ලබා ගත්ත අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණත් එින් ආසාදනයක් ඇති වුණත් එින් ඇති වෙන්නේ අවම බලපෑමක්. ඒක නිසා එන්නත් කරන්නේ ඊටාම වැදගත් වෙනවා. මේ අතර එන්නත් කරන්නේ පිළිබඳව තමගින් රජයේ කිසිදු උපදෙසක් ලබා ගත්තේ නැති බව මහාචාර්ය තිස්ස විතරණ මහතා ප්‍රකාශ කළා. මට කනගාටුව කියන්නේ එක අවස්ථාවක් අර කවුරුත් මගේ මතය ඇහුවේ නැහැ. එන්නත් කිරීම බාරව ඉන්න මේ සුදර්ශනී ප්‍රණාලි පුල්ලේ ඇමතිතුමිය ඒ පත් වුණ දාම මට මාව හම්බෙන්න කැමති කියලා පැයක් විතර අපි සාකච්ඡා කළා. ඒ අර ආණ්ඩුව හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කරන දේවල් වලට මගේ කිසිම සම්බන්ධයක් ඇති වෙලා නැහැ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකුට ආසාදනය වී නැති බවද සෞඛ්‍යංශ තහවුරු කළා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ දරුවන්ට වැළඳෙන තවත් රෝගී තත්ත්වයක් පිළිබඳව සෞඛ්‍යංශ අනාවරණය කරගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ පසු සති දෙකත් හයත් අතර කාලයකදී මෙම රෝගී තත්ත්වය මතුවිය හැකි. බඩේ කැක්කුම, වමනය, පාචනය, ඇස් රතු වීම හා සමේ මතුපිට ඇතිවන රතුලප මෙහි ප්‍රධාන රෝගී ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 34 දෙනෙකු පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් දරුවන් 21 දෙනෙකු කොළඹ රිච්වේ ආර්ය ළමාරෝහලේ ප්‍රතිකාර ලබන බවයි විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්පත්ත මහතා ප්‍රකාශ කළේ. MIS-C කියලා මේක කොරෝනා වලට සම්බන්ධ රෝගයක්. කොරෝනා වැළඳිලා සති දෙකක් හයත් කාලයක් ගත වුණාට පස්සේ දරුවන්ට මතුවන රෝගී තත්ත්වයක්. මේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන්නොත් 100%ක්ම සුව අතර හැරෙනවා. ඒ වගේම 2%ක් විතර නිසි ප්‍රතිකාර නොලැබුණොත් මියයන්ට පවා දැනට ලෝකේ වාර්තා වෙන විදිහට අවුරුදු 20කට වඩා අඩු ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන්. අපි ප්‍රතිකාරවත් කරලා තියෙන ළුම වයසේ රෝගියා තාමත් අපේ අයිසෙක ඉන්නවා. ඒ දරුවා අවුරුද්දයි මාස 5යි. නමුත් වැඩිපුරම මේක කොමන්නේ අපි දකින්නේ අවුරුදු 8 සිට 15 අතර ළමයින් තමයි වැඩිපුර. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 31ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 14ක් හා පිරිමි පුත්කලින් 17 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 3733 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීම තම එකම අරමුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද අමාත්‍යවරයා අද අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ප්‍රකාශ කළා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට තමන් සූදානමින් සිටින බවයි. හරිත ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි කරනවා. ඒක තුලින් තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් කරන්න පුළුවන් ආයෝජන. ඒකෙදී කරුණු 27ක් උඩ තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ඇමතිවරු අනුමත කළේ. ඒකේ එකක් විතරයි මේ පොර එක. මේ
වකුගඩ රෝගීන් ගැන බලනකොට ඒ ආදිය තියෙන මේවා බැලුවම මහා පිනක් මේ කරන එක. ඒකන්ද මේ කියන තරම් මේකක් නෙවෙයි. මේක අපි තාම ක්‍රමානුකූලව මේ කටයුත්ත කරන්නේ. නමුත් මේක තමයි අපිට ඉස්සරහට තියෙන විසඳුම. අද හාල් කිලෝ එකක් ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද බඩගින්න එක තුන් වේල කන්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු. අපිට ඡන්දෙ දුන්නේ ඒ කට්ටිය. ඒ වගේ අපි මුලින් යමු ඒ කොණක් කනුව. මහින්ද ජනාධිපතිතුමා කාලෙත් එහෙමනේ අපි ගියේ. හැමෝටම විදුලිය දුන්නා. දැන් ඊයේත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා. බඩු මිලයි හාල් මිල බඩුවට වගේම වැදගත්. ඇත්තම කියනවා නම් මම මුලින්ම කරන්නේ හාල් මේ ඒ ටික මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න. ඒකට මට උදව් කරන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලයේ ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොතලාවල පනත පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමි. මේකට විරෝධය දක්වන සමහර අය කියන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්නේ නැහැ කියලා. ආරක්ෂක අමාත්‍යාංශයටත් අවශ්‍ය මේ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගේන්න කියලා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගන්න බෑ. දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියා කරගෙන යනවා. මේ විශ්වවිද්‍යාලයත් එහි අධීක්ෂණය අතට ගේන්න පුළුවන් වෙන්නේ. දැනට තියෙන පනත අනුව ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්න බෑ. මේවත් ගේන්න එන පුළුවන් විදියට ඒ පනත සංශෝධනය කරනවා. නිදහස් අධ්‍යාපනයේ උදෙසා සිසු ජන ව්‍යාපාරයේ විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී කොතලාවල පනත පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපි දන්නවා මේ කොතලාවල විශ්වවිද්‍යාල පනත ඉරාදමිය පැත්තකට තියලා ඒකේරේ වෙන විරෝධතා මඩින්ඩයි ආණ්ඩුව කටයුතු කරමින් සිටියේ. මේ කොතලාවල පනතත් ආණ්ඩුව ජනතාවට එරෙහිව කරන ක්‍රියාවනුත් ආණ්ඩුව කටයුතු කරන ආකාරයටත් එරෙහිව එක්සත්ව අපි පෙළ ගැහිලා ඉස්සරහට යන් අපි ලෑස්ති උඹලගේ මර්ධණයට මුහුණ දෙන්න. අපි උඹලට බය නැහැ. අපි සාමාන්‍යයෙන් අපේ ගැමි වහරේ අහලා තියෙන කතාවක් තියෙනවා හත් පොලේ ගා ගන්නවා කියලා. ආණ්ඩුවට වෙලා තියෙන තේ වැඩි. ඒ නිසා ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවා නම් මේ රටේ ජනමතයේ එකට පයින් ගහලා වැඩ කරන්න මේ ප්‍රශ්නේ තව දුරද කියනවා කියන එක අපි අවධාරණය කරනවා. ආණ්ඩුවට මේකේ දීපු සංඥාව හරියට ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරයට අත තියන්න එනවා නම් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට අත තියන්න එනවා නම් උඹලට මෙවැනි ඉරණමක් තමයි ඉදිරියේදී තත් වෙන්නේ කියන එක අපි ඊටාම හොඳින් පැහැදිලිව ආණ්ඩුවට කියන්න ඕන. වරහන් ඇතුලේ තැන්කියු සෝ මච්. කවුද? සරත් වීරසේකර දිනුම් අමුණු ගල්ලා තිස්ස කුට්ටිය ආරච්චිත සනත් නිසාන්තලා පවිත්‍රලා කෙහෙලි රමුකල්ලා රමේෂ් පතිනෙල්ලා අපිට අවස්ථාවක් හදලා දුන්නත් අපිට රැස්වීම් 1000ක් අරගෙන එකතු කරන්න බැරි වෙච්ච ගුරු කම්කරු සිසු ගොවි දීවර විශාල ප්‍රජාවක් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ඔවුන්ට තැන්කියු සෝ මච් වරහන් ඇතුලේ. කොතලාවල පනතට එරෙහිව මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ අද කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති විරෝධතාවයයි. අපි කවුරුත් දන්නවා අද අපේ රටස අධ්‍යාපනයේට ප්‍රධාන වශයෙන් වග කියන ආයතනය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. හැබැයි දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බාහිරව ඒකට අයිති නොවන පරිදි හමුදා යාන්ත්‍රණයෙන් ගොඩනැගුණු විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගන්නත් ඒ මුදල් ලබ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න තමයි මේ සූදානම් කරමින් තිබෙන්නේ. මේ පළමු ලෙසම ආණ්ඩුව මැදිහත් වී පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන දරන උත්සාහය මේ අපේ රටේ මුළු නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ තියෙන නිදහසත් අකුලා ගැනීම සඳහා දරන ප්‍රයත්නයක්. එනිසා අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ අද කළ යුතු වන්නේ දුවදරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් නිදහස් අධ්‍යාපන පුළුල් කිරීම දිශාවට තමයි ආණ්ඩුව යා යුතු වන්නේ. ඒ වෙනුවට මේ ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ තමන්ට ඇති හැකි හයට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දොරටු පමණක් විවෘත කරන්න. බාල රිදී භාණ්ඩ අඩු මිලට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වීම අපේ රිදී කර්මාන්තයට බරපතල තර්ජනයක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව පාරම්පරික රිදී කර්මාන්තකරුවන්ගේ පාරාදීසයක්. එහෙත් මේ රිදී කර්මාන්තකරුවන් මේ වන විට ගැටලු රැසකට මුහුණ දීලා. මේ වාර්තාව සකස් කළේ මහනුවර දිස්ත්‍රික් අප වාර්තාකාරිණී භාෂී හේරත් ජංගම දුරකථනයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේ වාහට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තුල නිලවල රිදී ගම්මානය පිහිටා තිබෙනවා. මේ ගම්මානයේ ජීවත් වෙන්නේ පාරම්පරික රිදී නිර්මාණකරුවන්. මුල් කාලේ ඔවුන් රිදී නිර්මාණ කළේ හුදෙක් දෑතේ ශක්තියෙන්.
එහෙත් යම් ප්‍රමාණයකට අද නව තාක්ෂණයේ යොදා ගන්නවා. පසුගිය කාලයේ පුරාම මේ නිර්මාණ සඳහා ඉතා හොඳ මිලක් පැවතුන බවයි ඔවුන් පවසන්නේ. නමුත් සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් සමග ඔවුන්ගේ රැකියාවට කන කොකා හඬන්න පටන් අරන්. ලංකාවේ මේ හස්ත කර්මාන්තය සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහිලා නැතරම නැති වෙන තත්ත්වයක් උදා වෙනවා. අපි රස්සෙන් රටේ කරගෙන ආවා දැන් 2020 කොරෝනා එයාවට පස්සේ වැඩ ගොඩක් අඩු වුණා. වෙළඳ පොළන බිස්නස් ආදායම් ගොඩක් අඩු වෙන නිසා ඉතින් ගොඩක් අමාරුයි තමයි කරගෙන යන්නේ. දැන් ඉතින් නිකම්ම තමයි ඉන්නේ පවුලම ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් පොලී වැඩ වගේ ජාති තමයි කරලා දුළු වශයෙන් ජීවත් වෙගෙන යනවා. මේ අතර මෙම නිර්මාණකරුවන් මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් වී ඇත්තේ ව්‍යාජ බාල රිදී භාණ්ඩයි. බොහෝ විට එවැනි බාල රිදී භාණ්ඩ ඉන්දියාව වැනි රටවලින් අඩු මිලට අපේ රටට ගලා එනවා. මේ සඳහා යම් දැඩි නීති රීති පැනවිය යුතුයි කියලා මේ ජනතාව ඉල්ලා සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට පෙර මේ පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ජන වටිනාකමක් නැති පිටරට බඩුවලට ඉල්ලුම තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු දන්නේත් නැහැ ඒවයින් සමහර වලවලට ඇඟවල් වලට හොඳ නැති කුෂ්ටාරව මේ වහිට හැදෙනවා. ඒත් ඉතින් ඒවා පාවිච්චි කරන්නේ මිනිස්සු ගණන් අඩුවට හින්දා ඇත්තට මේ ඒ වගේ දේවල් ඉතින් ලංකාවට ගෙන එන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි. මේ නිර්මාණකරුවන් රැක ගැනීමත් අපනයනමස්ථා නිර්මාණයත් වහා කළ යුතුයි. අපේ රටේ දේශීය සහ පාරම්පරික කර්මාන්තකරුවන්ව නගා සිටුවන බව, ඔවුන්ට ශක්තියක් වෙන බව, ඔවුන්ට අතහිත දෙන බව හැම රජයක්ම මැතිවරණ කාලෙදී පොරොන්දු වෙනවා. හැබැයි දිනපතාම අපේ රටේ බොහෝමයක් පාරම්පරික සහ දේශීය කර්මාන්ත අභාවයට යන ස්වරූපයක් තමයි දක්නට ඇත්තේ. ඒ නිසාවෙන් දේශපාලන වේදිකාවේ මැතිවරණ පොරොන්දුවලට පමණක් මේ කතා සීමා නොකොට සැබෑවටම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා සියතාපි ඉල්ලා සිටිනවා. මම වාශි හේරත් නීලවල සාම්ප්‍රදායික ආභරණ ගම්මානයේ සිට. ආර්ථිකය, ආර්ථික ගැටලු, යාල වනෝද්‍යානයේ ඇතුළු මාතෘකා රැසක් ගැන අද දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් වෙතයි දැන් අවධානය. ඩොලර් ප්‍රශ්නයක් හින්දා අපි කිසිම තීන්දුවක් ආපස්සට අරගෙන නැහැ. අපි ආර්ථිකය කළමනාකරණය කරලා තියෙනවා. හැබැයි ආර්ථිකයට අභියෝගයක් තියෙනවා. ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල අද හැම රටකටම පොදු වෙන්න නැවතිලා තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා ජනතාවට දෙන සහන නතර කරේ නැහැ. අනිකුත් දීමනාපි කප්පාදුවකට ලක් කරේ නැහැ. යාලේ ඉඩම් කොටසකට ගේමක් දෙන්න හදනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ආණ්ඩුවට කියනවා නිදන්වල ආසාව දැන් අතාරගන්න. උඩ ඇඳුම විතරක් නෙමෙයි, ඇඳුම නෙමෙයි සියලු දේවල් ගලවලා තමයි පස්ස බලන්නේ. ලබන කන්නේදී වී කිලෝ අජේ නියම කරලා තියෙන සාර්ථක මිලට ගන්න රුපියල් 50යි සම්බ 52යි කිරි සම්බ 55යි තෙතවි 44ට මිල දී ගැනීම සඳහා නාඩු කැකුළු සහල් වර්ගවල මිල රුපියල් 100ට වඩා අඩුවට දිගටම පවත්වාගෙන යාම සඳහා ඒ සඳහා ගිවිසුමකට එළඹෙන්න විමෝල් හිමියෝ එකඟතාවයක් පළ කළා. ආණ්ඩුව ඇතුලේ ඉන්න බොහෝ දෙනෙක් අද තෘප්තිමත් නැහැ. කඩාගෙන වැටෙනවා. ඒකට හේතුවක් තිබෙනවා. එකක් ඔවුන් කොන් කිරීම, දෙවෙනි කාරණය තමයි රටේ ජනතාවගේ මතුවන මේ විරෝධතාවය ඔවුන්ට දැනෙනවා. ඒ නිසා ඔවුන් ආණ්ඩුවට මේ ප්‍රහාරය එල්ල කරමින් තමන්ට දැනෙන දේ කියන්න උත්සාහ කරනවා කියලා පේන්නේ. හද විලේ ඔබ පිපුණා, නිසසලේ පෙතිසලුණා. ඔහු අද සදහටම නිසල වුණා. සුන්දර ගීත රාශියක රචකයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා සිය දිවි ගමනට සමුදුන්නා. අතිශය ජනප්‍රිය ගීත රසක් ලියූ ප්‍රවීණ පදරචක කැමිලස් පෙරේරා මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 74 වන වියේ පසු වුණා. 80 දශකයේ ගීත රචනා කලාවට අවතීර්ණ වූ ඒ මහතා උන්මාද වූ ප්‍රේමහතරේ හිමි නැති පෙමකට දේව මන්දිරේ වාසනා වේවා ආදර ප්‍රියලඳුනේ මට මුළු ලොවම ඔබයි හදවිලේ ඔබ විපුණා ඇතුළු ගීත රාශියක නිර්මාණකරුවනවා. පුවත්පත් කලාවේදියෙකු ලෙසද ඔහු විශිෂ්ට සේවාවක නිරත වූ අයෙක්. කැමිලස් පෙරේරා මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3ට වත්තල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විසින් පරිත්‍යාග කළ ලක්ෂ 4ක වටිනාකමකින් යුතු කොවිඩ් රෝගීන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් දමුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා වෙත බහර දීම සිදු වුණා. ඒ අතිපූජ්‍ය අඹගස්වැව්වේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුල අභිධාන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ යෝධ ඇල්හි පාවෙමින් තිබූ නාඳුනන පුත්කලයෙකුගේ මළ සිරුරක් ඊයේ සවස බකමූණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මොට්ටපිටෑව වෙල්ලායේදී වෙඩි පහරවල් රසකින් තුවාල ලැබූ කෙනෙකුට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පියවරගෙන තිබෙනවා. නාවලපිටිය කොත්මලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය හරන්ගල ප්‍රදේශයේදී යතුරු පැදියක ගමන්ගත් කාන්තාවක් ලොරි රථයක ගැටි අනතුරක් සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කුරුණෑගල දොඩම් ගස්ලන්ද මදුරාගොඩ පිහිටි කහටගහ මිනිඩන් පතල සංකීර්ණෙහි නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විමල් වීරවංශ මහතා එක් වුණා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ 2019 දෙසැම්බර් මාස 23 වන දින සිට ග්‍රාම නිලධාරී වසම් 77ක පිහිටවනු ලැබූ මාජන ආරක්ෂක කමිටු 200ක ප්‍රජා පොලිස් ඒකක භාර නිලධාරීන් එළමෙන 19 වනදා සිට නව මාර්ගෝපදේශ යටතේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා මාර්ගෝපදේශ අඩංගු අත්පොත ප්‍රදානය කිරීම පොලිස් ශේෂ්ඨ බලකා මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රිය අත්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රිකට් වසන්තය ආරම්භ කරමින් ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන එක් දින තරගාවලියේ පළමු තරගයයි හෙට දින ආරම්භ වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම යලි ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීම වෙනුවෙන් ප්‍රබල වගකීමක් සියතටගත් සියත තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරනු ලබනවා. ඒ අනුව හෙට පැවැත්වෙන තරඟයේ පන්දුවෙන් පන්දුව සියලු තොරතුරු සජීවී ලෙස පස්වරු දෙකේ සිට ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 2020 සහ එක් දින තරගාවලිය හෙට ආරම්භ වෙනවා. එහි පළමු එක් දින තරගය හෙට පසුරු තුනට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සජීව විකාශය පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙන එන්නේ නිල විකාශන අයිතිය හිමි සියත ටීවී අප විසින්. පසුරු දෙකේ සිට තරගය පිළිබඳව ගෙන එන විශේෂ වැඩසටහන සියත ටීවී ඔස්සේ විකාශය කෙරෙනවා. එක් දින තරඟ තුනක් සහ 2020 තරඟ තුනක් මෙම තරගාවලියට ඇතුළත්. ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද මෙතන ඉන්න ක්‍රීඩකයෝ සියලු දෙනාම පහුගිය ඒ කණ්ඩායම් තරඟවල ඩොමෙස්ටික් තරඟවල ඒ වගේම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ ඉන්නේ. ඒගොල්ලෝ හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට එකම දේ ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එක මදිගම තමයි තියෙන්නේ. ඉතින් කොහොමද ඔයා දකින්නේ මේ ඉන්දියාවත් එක්ක පෙරලියක් කරන්න පුළුවන් වෙයිද? විශ්වාසයක් තියෙනවා මට. කියන්නේ මම ප්ලේයර්ස් තව ගොඩක් ට්‍රස්ට් කරනවා මේ දරින්න. මම ඒගොල්ලන්ට ගොඩක් කතා කරා මේක වෙන්න ඕනේ කොහොමද කියලා. අපි අපේ ස්ට්‍රෙන්ත්ස් මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද කරන්න පුළුවන් කියලා. හොඳ තරගාවලියක් ලබා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉන්දිය කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ පිරිසක් තමයි ඇවිල්ලා ඉන්නේ. පහුගිය දවස් කීපේ අපි ඒ ඇනලයිසින් පාර්ට් එක හොඳටම කරා. ඉතින් මම හිතනවා පන්දු යවන්නන්ට හොඳ දැනුමක් ලැබිලා තියෙනවා මේ වෙද්දි කොහොමද මැද්දට ගිහිල්ලා ප්ලෑන්ස් එක්සිකියුට් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔවුන් 100%ක් මට ලබා දෙයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතාවයන් සමග ජයග්‍රහණය කරන තෙක් සියත අප ළඟ ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකීන්ට ශක්තිය සහ ධෛර්යය ලබා දීම ක්‍රීඩා ලින්වන අප සතු වගකීමක්. මේ රටවටා ක්‍රීඩා ලෝලින් පළ කළ අදහස් කිහිපයක්. හෙට දින පැවැත්වීමට නියමිත අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවේ පුතාලට විසිත ජයග්‍රහණයක් උදා කරගන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තරගාවලිය විසිත ජයග්‍රහණයක් ලබන්නට අපේ ශ්‍රී ලාංකික කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරනවා. මේ සියත නාලිකාව මේ කරන මෙහෙවරට අපේ ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. ඉතින් අපේ කට්ටිය ධෛර්යමත් වෙලා එකවසින් ක්‍රීඩා කරොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. ජයග්‍රහී කර
ශ්‍රීලකා කණ්ඩායමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම. Are you ready? එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.